एवरीवन मैं वरंगना यूट्यूब चैनल के शंका अद अभी कथा करूं ओब रूपलावण्या गारे कट एम सलोन एक्ट आनकोट मनोगन सलकली मतोन अपगे दिन रूपलावण्य कटीत सदह रूपलावण्या गारे कटे अनोकियन दरीम सामान्य कारण मे निशा नगरे हेमतनम रूपलावण्या गार दिनट लभनवा मे विधियट हेमतनम रूपलावण्यागार तीयदि अभी अन्न ओने कोई रूपलावण्यागारेटद अभीट सुदुसु कोतनद कियनेक तीरने किरीमे वगकीम तीयने ओबे अति एहमनम ओबट अन्न रूपलावण्यागारयक तोरा गनीमेदि मुनवद सोया बलियुतु करुणु अभी दन कथा करन्ने ए गन ओब सुदुसु रूपलावण्यागारयक तोरा गनीमेदि ඒ රූපලාවන්‍යාකාරයේ දැනුම් පූර්වට වැඩි විශ්වාසයක් තබනවාද සමහර අවස්ථාවල රූපලාවන්‍යාකාරය මගින් ඉදිරිපත් කරන දැනුම් පූර්වයේ ඔවුන්ගේ දක්ෂතා ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්නේ නැති අවස්ථාත් තිබෙනවා ඒක නිසා දැනුම් පූර්ව මතම ඔබ ආයතනය පිළිබඳ විශ්වාසය තියන්න එපා ආයතනය මගින් ඉදිරිපත් කරන සුන්දර වෙළඳ දැන්වීම් මතත් 100% විශ්වාසය තියන්න එපා මොකද වෙළඳ දැන්වීමක් කියන්නේ ආයතනය සහ කැමරා කරුවන් සහ බොහෝ පිරිසකගේ එකතුවකින් හැදෙන කණ්ඩායම් ක්‍රියාකාරකමක් ඒ පුළුවන් තරම් සුන්දරව ඉදිරිපත් කිරීම තමයි වෙළඳ දැන්වීමක උත්සාහය ඉතින් ඔබට එදිනෙදා වැඩ කරගැනීමට රූපලාවන්‍යාකාරයක් තෝරාගන්නකොට වෙළඳ දැන්වීම ගැන 100% විශ්වාසය තියන්න එපා ඔබ ඒ ආයතනයට යනකම් රූපලාවන්‍යාගාරයක් පිළිබඳව පණිවිඩය එළියට යන ප්‍රබලම අවස්ථාව තමයි එම ආයතනයට එන සේවාදායකයන් විසින් තමන්ගේ හිතවතුන්ට ආයතනය පිළිබඳව දෙන පණිවිඩය. ඒ මත ඔබ ආයතනයක් තෝරගන්නවා නම් ඒ මැදිහත්ව බාරගන්න මොකද සමහර විට ඒ ඔවුන් පවසන්නේ ඔවුන්ගේ අත්දැකීම නිසා. ඒ නරක වෙන්නත් පුළුවන් ඒ හොඳ වෙන්නත් පුළුවන්. එනිසා ඔවුන්ගේ අත්දැකීම මතම ආයතනය ගැන විශ්වාසය තියන්න එපා ඔබ ගිහිලා ආයතනය පිළිබඳ හරියට දැන කියා ගන්නකන් යම්කිසි රූපලාවන්‍යාගාරයක් ඔවුන්ගේ සේවය ලබා දීම සඳහා ඉහළ ගාස්තු අය කිරීමක් සිද්ධ කරනවා නම් ඉහළ ගාස්තු අය කිරීමම එම සේවා ස්ථානයේ එම රූපලාවන්‍යාගාරයේ යහපත් බව තීරණය කිරීමට හේතු සාධක කරගන්න එපා මොකද රූපලාවන්‍යාගාර අතර ගාස්තුව තීරණය වෙන්නේ ඔවුන්ට අදාළ හේතු කාරණා මත මං ඉස්සෙල්ල සඳහන් කළ කලුණු කාරණාත් හිතේ තබාගෙනම ඔබ ඉස්සෙල්ලම රූපලාවන්‍යාගාරයේ වෙත යන්න ඊට පස්සේ එහි විශාලත්වය හෝ කුඩා බව පිළිබඳ අවධානය යොමු කර ඔවුන්ට අදාළ ඉඩකඩ තුල ඔවුන් ආයතනයේ කතරම් පිරිසිදුව පවත්වාගෙන යනවද පිළිවෙලට පවත්වාගෙන යනවද ඔවුන්ගේ ක්‍රමානුකූලත්වය කොයි විදිහද කියන එක පිළිබඳ ඔබ අවධානය යොමු කරන්න ඊට පස්සේ රූපලාවන්‍යාගාරය පවත්වාගෙන යාමට සුදුසු අවශ්‍ය කරන සහතික පත්‍ර එම රූපලාවන්‍යාගාරය සතුද කියලා සොයා බලන්න රූපලාවන්‍යාගාරයක් තුල ඔවුන්ට රූපලාවන්‍යාගාරය පවත්වා ගැනීමට අවශ්‍ය කරන සහතික පත්‍ර ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි. ඒ නිසා ඔබට ඒ සොයා බැලීම අපහසු කාරණයක් නෙවෙයි. රූපලාවන්‍යාගාරයේ ඇතුළත පිළිබඳ මේ විස්තර වලින් ඔබ දැනුවත් වුණාට පස්සේ ඔබ හමුවන්නේ ඒ ආයතනයේ රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය. ඔබ රූපලාවන්‍ය ශිල්පියෙක් හෝ ශිල්පියෙක් නියක් හමු වීමට යාමේදී ඔවුන් බාහිරව විලාසිතාවලින් පරිපූර්ණ කෙනෙක් යතු බවට ටිකක් හිතනවා නේද? නමුත් ඔවුන්ගේ විලාසිතාවලට ඇති කැමැත්ත ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් මත රඳාපවතින්නේ. ඒ නිසා ඔවුන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් හෝ ඔවුන්ගේ පෞද්ගලික විලාසිතා මතින් ඔවුන්ගේ හැකියාව හෝ දක්ෂතාවය මනින්න යන්න එපා. නමුත් ඔබ රූපලාවන්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියක් හමුවෙද්දී ඔවුන් සතු ප්‍රසන්න සුවදශීලී බව, ක්‍රියාශීලී බව ඔවුන් ළඟ ඔබ වෙනුවෙන් ඇති කාලය ඔවුන් ළඟ ඔබ වෙනුවෙන් ඇති දැනුම සහ හැකියාව පිළිබඳව ඔබේ අවධානය 100% යොමු කරන්න නම් අමතක කරන්න එපා. ඊළඟට රූපලාවන්‍ය ශිල්පිනියගේ හෝ ශිල්පිනියගේ සුදුසුකම්. ඔහු හෝ ඇය සපුරා තියෙන සුදුසුකම් ගැන දැනගන්නත් ඔබට හැකිනම් එය ඔබට ඉතා පහසු වෙනවා. ඔබ තෝරා ගන්න රූපලාවන්‍යගාරයේ ශිල්පියා හෝ ශිල්පිනිය අධ්‍යයනය කර ඇති පාඨමාලා එයින් ඇය හෝ ඔහු ලබාගෙන ඇති සහතික පත්‍ර රූපලාවන්‍යාගාරයේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. එයින් ඔබට දැනගන්න පුළුවන් ඇය මේ සඳහා කෙතරම් දුරට සුදුසුකම් ලබලා තියෙනවද කියලා.
ඒ පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න. සහතික පත්‍ර විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය වූ පමණින් රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනියගේ හැකියාව දක්ෂතාවය ඒ මත තීරණය වෙන්නේ නැහැ. නමුත් රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය ඉතා හොඳින් පුහුණුව ලැබූ කෙනෙක් නම් ඔබට ඔහුගෙන් හෝ ඇයගෙන් හොඳ සේවාවක් ලබා ගන්න පුළුවන් වේවි. අනික් හැම ශාස්ත්‍රයක් තුලම වගේම ජේෂ්ඨත්වය ප්‍රවීණත්වය අධ්‍යක්ෂින් බහුල බව මත රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය හෝ රූපලාවන්‍යාගාරය තෝරගන්න ඔබත් පෙළඹෙනවා. නමුත් ඒ අතර ආධුනික රූපලාවන්‍ය ශිල්පිනියෝ ශිල්පියෝ හැකියාවෙන් දක්ෂතාවයෙන් දැනුමෙන් පරිපූර්ණව රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන අවස්ථාවක් තිබෙනවා. ඒ පිළිබඳව සොයා බලලා ඉහත කියපු කරුණුත් ඔබගේ ඔළුවේ තියාගෙන සුදුසු රූපලාවන්‍යාගාරයක් සොයාගෙන ඔබගේ රූපලාවන්‍ය කටයුතු නිවැරදිව විශ්වාසවන්ත විදිහට ඔබ හිත සතුටු වන ආකාරයට සිදු කරගන්න වග බලා ගන්න. ගිහින් එන්න අලුතේඩියකින් අය හැමෝම